අද මම හදන්න යන්නේ කටට සැරට ඉස්සෝ කරි එකක්. මේක ටිකක් වෙනස් විදිහේ රෙසිපි එකක්. බලමු මොනවද මේ සඳහා අවශ්‍ය කරන්නේ කියලා. ඉතින් ඊට කලින් රසලිය බලන ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙන් මතක් කරනවා අපිව subscribe කරන්න, like කරන්න කියලා. මේ සඳහා මම සූද්ද කරලා හොඳින් සෝදලා ගත්ත ISO ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. තෙල් මේස හැඳි 5ක් අරගෙන තියෙනවා. කහකුඩු තේ හැඳි භාගයක්, අමු 3/5 තේ හැඳි 1ක් සහ වැදුපු 3/5 තේ හැඳි 1ක් අරගෙන තියෙනවා. මිරිස් කුඩු තේ හැඳි 2ක්, සූදුරු තේ හැඳි 1ක් අරගෙන තියෙනවා. රස අණුව ලුණු, තව සාමාන්‍ය ප්‍රමාණය තක්කාලි ගෙඩි 1ක් මේ වගේ ලොකු වල කපාගෙන තියෙනවා. බීලුණු ගෙඩි 1ක් මේ විදිහට කෑලි කපාගෙන තියෙනවා. සුදු ලුණු බික් 5ක් 6ක්, අඟලක් වගේ ප්‍රමාණයේ ඉඟුරු කෑල්ලක් පොඩියට කපාගෙන තියෙනවා. තව අමු මිරිස් කරල් 2ක් මේ විදිහට කපාගෙන තියෙනවා. ඉතින් බලමු කොහොමද අපි මේක හදන්නේ කියලා. මුලින්ම pan එක රත් වෙනකොට මම තෙල් මේස හැඳි එකමාරක් විතර දාගන්නවා. දැන් මේකට සූදුරු ටික දාගන්නවා. සූදුරු ටික බැදෙනකොට කපාගත්ත ලුණු ටික දාගන්නවා. ඊට පස්සේ සුදු ලුණු ටික දාලා ඉඟුරු ටිකක් දාගන්නවා. දැන් මේ විදිහට මේ ටික බැදෙන්න තියලා ටිකක් බැදුනට පස්සේ අමු මිරිස් ටික එකතු කරනවා. දැන් තක්කාලි ටිකක් දාගෙන හොඳට කලවම් කරගන්නවා. දැන් විනාඩි 5ක් විතර මේක අඩු ගින්දරේ මේ විදිහට බැද ගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති මේ වෙලාවේ ලුණු ටික මේ විදිහට හොඳට තැඹිලා තියෙනවා. දැන් මම ලිප ඕෆ් කරනවා. දැන් මේ ටික මේ වගේ ප්ලේට් එකකට දාලා ටිකක් නිවෙන්න තියා ගන්න ඕනේ. විනාඩි 2 3ක් නිවුනට පස්සේ මම මේ ටික බ්ලෙන්ඩ් කරගන්න හදන්නේ. ඔන්න මම මේ ටික මේ වගේ පේස්ට් එකක් වෙනකම් බ්ලෙන්ඩ් කරගත්තා. ඊට පස්සේ ආපහු pan එකක් රත් වෙන තියලා මේ වගේ ඉතුරු තෙල් මේස හැඳි 3/4 මේකට දාගන්නවා. දැන් තෙල් ටික රත් වෙනකොට හදාගත්ත පේස්ට් එක දාගන්න ඕන. දාගෙන හොඳට කලවම් කරනවා. දැන් විනාඩි 5ත් 8ත් වගේ කාලයක් මේක මීඩියම් හීට් එකේ හොඳට උයා ගන්නවා. දැන් මම මේකට කහකුඩු ටික මේ විදිහට දා ගන්නවා. මිරිස් කුඩු ටික සහ 3/5 කුඩු ටිකත් එකතු කරලා හොඳට මේ වගේ කලවම් කරනවා. දැන් රස අණුව ලුණු ටික දාගන්නවා. දාගෙන හොඳට කලවම් කරන්න ඕන. දැන් මේ වගේ පදමට ආවට පස්සේ ඉස්සු ටික දාගන්නවා. දැන් මේ විදිහට හොඳට හැඳි ගන්න ඕන. ඊට පස්සේ මේක ලිඩ් එකෙන් වහලා විනාඩි 5ක් විතර මම මීඩියම් හීට් එකේ තියනවා. ඊට පස්සේ විනාඩි 5කට විතර පස්සේ මේකට වතුර කෝප්ප එකක් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. වතුර ටික එකතු කරගෙන ලිපේ හීට් එක වැඩි කරලා විනාඩි 10ක් විතර මේක හොඳින් ඉදෙන්න තියන්න ඕන. ඔන්න දැන් විනාඩි 10කට විතර පස්සේ මේකේ හොද්ද හොඳට උක් වෙලා තියෙනවා. වතුර ගතිය වැඩි වගේ නම් ලිපේ හීට් එක අඩු කරලා විනාඩි 5ක් විතර තව ටිකක් හිඳෙන්න තියන්න ඕන.
ඔන්න මම දැන් මේ වෙලාවේ ලිප ඕෆ් කරගත්තා. හොද්ද ගොඩක් අඩු වෙනකම් තියන්න එපා. මොකද මේක ඉක්මනට උකු වෙන්න බලනවා. මේකේ හොද්ද තමයි ගොඩක්ම රස. ලිප ඕෆ් කරලා ඔයාලට තියෙනවා නම් කොත්තමල්ලි කොළ ටිකක් මේකට එකතු කරගන්න. ඉතින් ඔන්න මේ තියෙන්නේ මම වෙනස් විදියකට හැදුව ඉස්සු කරි එක. ඔයාටත් හොඳයි කියලා හිතෙනවා නම් මේ විදියට හදලා බලන්න. ඉතින් අපේ වීඩියෝ එක හොඳ නම් අපිට ලයික් කරන්න, subscribe කරන්න, ඒ වගේම යාළුවොත් එක්කත් share කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.